ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණය 10155ක්. ඉගෙනුම ලබන සිසුන් ප්‍රමාණය 40,63,685ක්. මේ දරුවන්ගෙන් 3න් 1ක් එනම් 14 ලක්ෂයක් පමණ උදැසන ආහාර වේල නොගන්නා බව වාර්තා වී තිබෙනවා. මන්ද පෝෂණයෙන් ශ්‍රී ලංකාව 6 වන තැනට පත්ව ඇති බවත් දකුණු ආසියාවේ එය දෙවන තැන බවත් යුනිසෙෆ් සංවිධානය වාර්තා කර තිබෙනවා. එහි පළමු වන ස්ථානය දකුණු සුඩානය, දෙවන ස්ථානය ජිබුන්, තුන්වන ස්ථානය ඉන්දියාව, හතර යේමනය, පහ සුඩානය, හය ශ්‍රී ලංකාව. අවම වශයෙන් අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 27,000ක් උග්‍ර මන්ද පෝෂණයට ගමන් කරන බව වෛද්‍ය පරීක්ෂණ ආයතනය හෙළි කළා. සමස්ත වශයෙන්ම මිලියන 1.7කට වැඩි ප්‍රමාණයක් ළමා මන්ද පෝෂණ ගැටලු හා මන්ද පෝෂණ තත්ත්වයට ගමන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කළා. ළමා මන්ද පෝෂණය කියන්නේ මොකක්ද? ළමයෙක්ට අවශ්‍ය ශක්තිය හා පෝෂක පදාර්ථ ලබා ගැනීමේ ඌනතා හා අසමතුලිතතාවයන් ඇතිවීමයි. ළමා මන්ද පෝෂණයේ අවස්ථා කීපයක් හඳුනා ගන්න පුළුවන්. ළමයින්ගේ පෝෂණයේ වැඩි අවධානයක් යොමු කළ යුත්තේ කුමන වයස් කාණ්ඩවලටද? පූර්ව ප්‍රසව අවධිය, ඒ කියන්නේ කුස තුල ඉන්න අවධිය, නවජ අවධිය, උපතේ සිට දවස් 28ක් දක්වා කාලය, ලදරු අවධිය, අවුරුද්දක් දක්වා, පෙර ළමා වියේ සිට අවුරුදු 1ත් 5ත් දක්වා, පසු ළමා වියේ සිට අවුරුදු 6ත් 10ත් දක්වා. මන්ද පෝෂණයේ අවස්ථා කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. වේස්ටින්, උසට සරිලන බර නොමැතිවීම, ස්ටනින්, වයසට ගැළපෙන උස නොමැතිවීම, අන්ඩර්වේට්, වයසට සරිලන බර නොමැතිවීම. 2020 වන විට ලෝකයේ වයස අවුරුදු 5ට අඩු දරුවන් මිලියන 149ක් වයසට ගැළපෙන උස නොමැති බව වාර්තා වුණා. දැන් ලංකාවේ තත්ත්වය මොකක්ද? මේ 2020 පෞල් සෞඛ්‍ය කාර්යාලය නිකුත් කළ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ තත්ත්වය. උසට සරිලන බර නොමැති පිරිස 13%ක්. වයසට ගැළපෙන උස නොමැති පිරිස 8.2%ක්. වයසට සරිලන බර නොමැති පිරිස 8.6%ක්. ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණයට හේතු මොනවද? පූර්ව ප්‍රසව අවධියේ ආහාර ගැන දක්වන අඩු අවධානය. 1999 සිට 2021 අවසාන භාගය දක්වා ශ්‍රී ලංකාවේ අවම වේතනයක් ලබන වතුකම්කරුවන්ගේ දිලිඳු භාවයේ වර්ධන වේගය 56%ක් දක්වා වැඩිවීම. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණවලට අනුව බර අඩු දරුවන් බිහිවීමේ ප්‍රවණතාවක් වතුකර ප්‍රදේශයේ දක්නට ඇති බව තහවුරු වී තිබෙනවා. එෙහිදී 31%ක් බර අඩු දරුවෝපත් සිදුවෙන බවත්, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක සංඛ්‍යාත්මක වෙනසක් පෙන්වන බවත් හෙළි වී තිබෙනවා. අඩු අධ්‍යාපනය, බාල වයස් විවාහ, අඩු පෝෂණ යන සාධකද මන්ද පෝෂණයේ ප්‍රධාන තීරක වී ඇති බව පෙනී යයි. එනම් දෛනික ඒකපුද්ගල ශක්ති පරිභෝජනයට අනුව මන්ද පෝෂණය පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙක් හිතන්නේ ප්‍රධාන පෝෂක සංකටක නොලැබීම මන්ද පෝෂණයට හේතුවක් බව. ඒත් ඒක එහෙම නෙවෙයි. අපි දන්නවා ප්‍රධාන පෝෂණ සංකටක හතර කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන් සහ තන්තු බව. මෙත අමතරව ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග 12ක් තිබෙනවා. ඒ වගේම ඛනිජ අයන වර්ග 13ක් තිබෙනවා. මේ ඛනිජ හරි විටමින් හරි වර්ග කිහිපයක් කාලාන්තරයක් තිස්සේ ශරීරයට නොලැබීමම මන්ද පෝෂණයට හේතු විය හැකි. මේ තත්වෙන් මිදෙන්න අපිට මොනවද කරන්න පුළුවන්? පෝෂණ උණතාවලින් මිදීම සඳහා රනිල කුලේ ධාන්‍ය, රතු කව්පි, සුදු කව්පි, කඩල, මුං ඇට වැනි දෑ පරිපෝෂණයට ගත යුතුයි. ශරීරයට අවශ්‍ය මෙන්ම මේ පෝෂක ලබා ගැනීම දරුවන්ට ලබා දීම ගැන අවධානය යොමු කරන්න. කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන්, විටමින්, තන්තු, ජලය. ඔබට ඔබේ පරිසරයෙන් නොමිලේ හෝ ඉතා අඩු වියදමකින් හොයාගන්න පුළුවන් මේ ටික දන්නවද? මధుර රස හේවත් පැණි, ධාන්‍ය වර්ග, අල වර්ග හා කිරි මේදය, තිත්ත රස, පලා වර්ග, විටමින් ඊ සහ යකඩ, කහට රස, එළවලු වර්ග, ශාක ප්‍රෝටීන්, විටමින් වර්ග, ලවණ රස, මුහුදු මාළු, කරවල, ලුණු, සතු ප්‍රෝටීන්, යකඩ කැල්සියම් වැනි ඛනිජ ලවණ හා මේදය, අම්ල හේවත් ඇඹුල් රස, ඇඹුල් රසති පළතුරු, විටමින් C, ධාන්‍ය වර්ග, සහල්, මුං, කුරක්කන්, කව්පි, බඩඉරිඟු, කොල්ලු, ඕලුවැට, මෙනේරි, තනහාල්, බාර්ලි, පලා වර්ග,
මැල්ලුම් වර්ග ගොටුකොළ මුකුණු වැන්න නිවිති සාරණ කතුරු මුරුංගා කොලකැද එලබටු මොනර් කුඩුම්බිය හීන් නාරංගෙඩි කුණු වෙලා යද්දී අපි මේ කෝටියල් වලින් අපේ දරුවන්ගේ බඩ පුරවනවා ගම්පිටරේ විකුණලා සොසේජ් සරන් කනවා කොස්සට ටික කුණු වෙද්දී ෂණික බඩ කිනට බිස්කට් කනවා මේ රටක් ජාතියක් වශයෙන් බරපතල තත්වයක් මන්දපෝෂණය අපි අපේ විසින්ම ළඟා කරගත් අභාග්‍යයක් රූපවාහිනිය මගින් පුන පුනා ඉදිරිපත් කරන නානක් ප්‍රකාර ෂණික ආහාර ගැනීම හැකිතාක් අඩු කරන්න ඒ ආහාර કૃතිම රස වර්ණකාරක කල්තබා ගැනීමට යොදා ගන්නා රසායනිකයන් වැඩි මේද ඇති ආහාර හැකිතාක් සීමා කරන්න දේශීය පාන වර්ගවන බෙලිමල් රණවරාමල් ඉරමුසු වැනි පාන වර්ග හැකිතාක් දරුවාට ලබා දෙන්න පුළුවන් අය පුළුවන් විදිහට එකිනෙකාට උදව් කරන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න